ලෝකාර්ථකයේ පෙර ගමන්කරු ඉස්සරහින් ඉන්නේ. අද එන ආසියානු ආර්ථිකය උතුරු ආසියාව එක පැත්තක වේගෙන් සංවර්ධනය වෙනවා. නැගෙනහිර ආසියාව වේගෙන් සංවර්ධනය වෙනවා. දකුණු අග්නේදික ආසියාව වේගෙන් සංවර්ධනය වෙනවා. දකුණු ආසියාවේ දැන් අපි තමයි පල්ලෑම් ඉන්නේ. අෆ්ගනිස්තානයත් එටානින්ද අපිට ඉස්සරහින් යනවා. නේපාලයත් යනවා. දැන් මේක නොසලකා රටක් පාලනය කරන්න බෑ. අද එපමණක් නෙමෙයි අලුත් මහද්වීපයක් නිර්මාණය වෙනවා. යුරෝ ඒෂියා කියලා අලුත් තත්ත්වයක්. අප්‍රිකානු මහද්වීපය තාමත් නොදියුණු දෙපිට පසුගාමී තත්ත්වයක මහ. අද කාර්මික කරන්නේ ඉහළ මට්ටමේ. ඉතින් ඒ නිසා මේ අලුත් මධ්‍යස්ථාන. අද මේක එන්නේ බෞද්ධ්‍රම ලෝකයක්, මල්ටිපෝලර් වර්ල්ඩ්. තවදුරටත් හීනයක් තමයි ට්‍රම්ප් බලාගෙන ඉන්නවා නම් ඇමරිකා ග්‍රේට්, ඇමරිකා ෆස්ට්. ආයි පාරක් කවරදාකත් මිනිස්සු ඉතිහාසයේ යුනිපෝලර් වර්ල්ඩ් එකක් ඒකද්‍රව ලෝකයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද මධ්‍යස්ථාන ගණනාවක් ඇති වෙනවා ලෝක පුරා. අපි හැමදාම අපි තේ ටික ඇමරිකාවට එංගලන්තයට විකුණන්න හරියන්නේ නැහැ. අලුත් වෙළඳපොළක් හොයන්න ඕන. චීන වෙළඳපොළේ සයිස් එක 900 මිලියන්. ලෝක ඉතිහාසයේ හැල දිනවා 900 මිලියන් මාකට් එකක්. තනි රටක එක රටක තමාන ආණ්ඩුවට චීන ආණ්ඩුව කිව්වා බල වවා පල්ල මේ එළවලුයි පළදුරුයි ඔක්කොම අපි මිලදී ගන්නවා කියලා. මේ හරක්ට එක තේරෙන්නේ නැහැ. ගන්න සූදානම්. ඒ 900 මිලියන් මාකට් එකක් කියන්නේ පොදු ගන්නද? දැන් චීනයේ પરંપරාව බ්ලැක් ටී පානය කරන්න පටන් අරන්. අපි එක ප්‍රොමෝට් කරන්න ඕන. උඹ බලන්න ඉතිහාසයේ පුරාම ග්‍රීන් ටී තමයි කැමති. චීන පාවිච්චි කරන අද බ්ලැක් ටී ගන්න. ඉතින් ඒක ප්‍රචලිත කරන්න ඕන. අලුත් වෙළඳපළ හොයාගෙන යන්න ඕන. සෞදුරට මේවා අපේ මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැහැ, කියවන්නේ නැහැ, දන්නේ නැහැ. ඇමති මණ්ඩලයත් එහෙමයි. අද ඇත්ත වශයෙන්ම තියෙන අපේ රටේ දේශපාලන නායකත් අර්බුදයක් තිබෙනවා. දැක්මත් ඉන්නේ මිනිස්සු නැහැ. ආර්ථික උපාය මාර්ගයක් සකස් කරගන්න ශක්තියක් නැහැ. මගේ විශ්වාසය මැක්සිස්